ළ अध्या ක य गතුमी चैनेट තාමත් आधෙන් පිරිිග මම පළිය स සरी द्याली सातिසිं ගर्තු अलाපත්තින්නේ सिහල विकारණ අते पूर्ස वेේද පिළබඳ ඔබට මග द शिसाති बाාගේයේ दී पूर्ස බේදය आසිතව ब බ में विियाकारරण ොුු කස්නවට ඉදිරිපත් කරනවා. ඒ සඳහා උදවක් මෙතනින් සැපය නෝබට බයන්ධපතයි සිංහල භාසාාවේ පුරස තුනක්තියෙනවා උත්තම්පුර්ස මධ්‍යපුරස පතම්පුරසග. උත්තම්පුරසට ඇත්වන්නේ මම සහ අපි උත්තම්පුු සේවාචනය මම බහවචන බහවචනය අපි ඒවගේ මධ්‍ය පුසිට රඇත්තියෙනවා ඒ වචන තෝ ඔබ උඹතී නුඹ වැනි නාම්පද ඒවගේ මේ බහු වචනට අයත් වෙන තොපිී උඹලා නුඹලාය දැන නාම්පද.හිට දුවපුතේ ප්‍රතම්පුරස ඒක වචන නාම්පද ඔහු ගෝවයා බල්ලා ගෘතුමා ගස පුටුව ඇ ගෙවිලිය බැල්ලී ගෘරතුමි මේ ආදිවසිං ගන්න පුළා ප්‍රම්පපු සේිපුත ස්ටීලිංග පුසලින්ග බැතු කියලා අපි කොටස්ට බෙදෙන. ඒවගේම පානවාචි අප්‍රානවාචි කියලත් බෙදනවා. තොරහිෙනම් ඔහු පසලිංග ස්ටීලිංග ගෝවයාාපුූසලරිංග ෙවිලිය ස්තීලිංග අන්න ඒයාකාල්. ඒවගේ පතිේ ප්‍රතපුුස බහුවචන ඔවුහු ගෝවියෝ ගොෝ කෑන පුසලින්ග. ගෙවිලියෝකිවොත් ස්ටීලිංග යාකාල් බල්ලෝ බැල්ලියෝ ගුරුවරු ගුරුුවරියෝ ගස් පුටු ආදී වසයෙන් ප්‍රතැපුුසු බහවචනය දෙනවා. ඉරන්දේපති අපි බලමු මේවා කොහොමද අපි වාකෝට දාගන්නේ කියේලාා. ඔවු බල දේපති අපි මුලින්ිගෙනගම උත්තම්පුරුස ඒ වචන කොහොම දේදන්න කලා ය උත්තම්පුරස ඒ වචන උත්තේ මම උත්තම්ස ඒ වශන උත්තේ එකයිතනපති මම පමණයි එති එනම් මම. රම බලමි දුවමි කඩමි හදමි ආදිවශයෙන් වර්තමාන කාල දනවා. තර අහිීත කාලයේේදී මම කලෙමි බැලුවෙමි දවවෙමි කැඩවෙමි හැදවමසි ආදිවසය යදනවා. ඊලාටත් බලම්පුතේ මෙ කොහොමෝදවාකේ අපි උදාගන්නේ කියලා දුවපතේ මේ උදාහරණය බලන්න වර්තමානක කවෞත්තම්පුස වර්තමාන කාල ඉදන ආකාරය. මම වැඩ කරමි. වට වර්තමාන කාලේ ඉදින ආකාතා මෙ තින් මම රූපවාහිනිය බලම මම සරුගලයක් හදමී මෙින්න මේ ආකායට පට වර්තමාන කාල වාක्याදාගන්න පුළුවන් රක් බලම එක අතිීතකායම් පහෝදදි එක මම්ම වැඩඩ කලෙමි කරමිකෙනෙ අතිීතකාරයෙන් කරලෙමි මම රූපවායන්නේේ බැල්වෙමි බල්ලයිවෙරෙනා බැල්වෙමී අතිත කාලේ මම සරුගලයක් හැදවෙමි මෙ මේ ආකායටපට වාහැදලා තවටියක් පුහුණුවන්න පුළුවන් දපදති. ගලාලටක් බලමු උත්තම්පුස බහුවචන යෙදන ආකාරය ප දැ බල උත්තම්පුස බහුවචනේදී උත්තේ අපි අපි වර්තමාන කාලය දෙන්නේ කරමු බලමු දුවමු කඩමු හදමු ආදිි වසය. ඇැ අතීත කාලයේ දෙන්නේ අපි කලෙමු ැඩවෙෙමු දියවවමු කැඩුවේමු හැදවේමු ආදිිවසයෙන් දැංග බලුම් යෝ ආක්‍යවෝදාගන්න ආකාරය. බාලන මේ උදාහරලෙස වර්තමාන කාලයේදී උත්තපුුස බහවචනය දෙන්නේ මේ ආකායට. අපි වැඩ කරම. අපි වේගෙන් දුවම අපි මල් කළුම් අන්න ආදිිවසය වර්තමාන කාලයේදනවා. යග අහිීත කාලයේදී වලන්න අපි වැඩ කලෙමු කරමකෙන එක කරලෙමු අපි වේගෙන් දවුවමු අපි මල් කැඩුවම් දීවසය දනෙන. බොට මේ ආකායට නැවත වා කියලලා පුහුණ වෙන්න පුළුවන් අපි අමුළඟට මධ්‍යම් පුුස වාකවහද එ දෙන්න කියලා බලන්න දපති මධ්‍යම්පුස කියන්න අප ඉදි්‍රයේ සිට්නට අපි ආමාන්තකෙන් මධ්‍යම්පුස උදාගන්නවා න්න මධ්‍යම් පුුස උක්තවෙන්නේ ඔබ උඹ නුම්බ තීවැනි උක්තබද තර මේවා අපි වර්තමාන කාලෙද බලන්න කරහි බලහි දුවහි කාඩයහි හදහි මෙතින විශේෂතන හි අකුරෙන්තම අවසන්න මේ ආකයාසය. ඉන්නට බාන්න එක අතිත කාලේදන ආකාරය කලේහි බැල්ලුුවේහි දවවෙහි කැඩුවේහි හැදවේහි ආදවසින් අපි බල ඉනාගර මෙවා වාකර උදාගන්න ආකාරයකරු බඳව පති බල උදාහරණ වර්තමාන කාලය මධ්‍යම්පුුස ඒක් වචන තෝ වැඩකරහි ඔබ අබ කඩහි ී සරුංගලය හදහි යන්නේ අවසන් වන්න ඒ අතීත කාල බලමු තෝ වැඩ කෙල්ලෙහි ඔබ අම්බ කැඩවෙහි ී සරුංගලයේ හැදවෙෙහි ආදවසයෙන් අපට වා්‍යදන පුළුවන් මේවත් ඔබ න්‍යවතනත දලා පුරදවෙන්න ඕනෑ අපි ඉළඟට බලමු මෙ බහ බහචන උපේ ලින්න කොහද කියලා. ම්‍යම් පූස බහ වචනේදී ආකත ති දෙදන ආකාරය අපි ගෙනගරමු. මධ්‍යම්පූස බහ වචන උක්ත පද වන්නේ ොපී නුබලා උබලා ආදී උත්ත පද බලන්න වර්තමාන කාරේ ආකඇති ඉදන ආකාරය තොපී වැඩකරහු බලහු දුවහු කඩහු හදහු ආදී වසයෙන් අපරෙන් තමයි මේ ආක්‍යාතියක් සංගන්න ඉ බාන්න මේ අතීත කාලය කළේහු බැලුවේහු දවවේහු කැඩුවේහු හැදවේහු ආදී වසින්යදනවා අප මේක වාකයක යදලා බලමු හ බාන උදාරගස වර්තමාන කාලය මධ්‍යම්පුසේ බහු වචන වර්තමාන කාලයෙන් එ දෙෙන ආකාරය බලන්න තොපපි වැඩ කරහු नब पॉल ක උबलापारदගේ दह आत तोप वैड කलेह नंबला पॉल कैह උबलापारदගේ दिह मैं में आखा ना अभ्य्याकार धारण करगाना स मिल प्रपु को बारे? ද බලන්න ප්‍රතම්පුස ඒ වචන ගන සඳහන් කරතිමතර ප්‍රතම්පුූසපුතේ අ බෙදෙනවා ඉස්තීරිං හා පුෘසලින්ග වසයෙන්. ඒවගේම ප්‍රාණවාශී අප්‍රාණවාශි වචේ. දැම් බලන මේ උත්ත පද දිදිනාකාරය ඔහු තාත්තා ගුරතුමා ගොවයා බල්ල ආදී පානවාචි උත්තපද ඒ වන උත්තපද. පුරසලින්ග උත්පද දරතින. ඒවගේ ඒ අම්මා ගැනනි ආදදිවසි ස්ටිලිග උත්තපද දතින. මේ වගේ දෙනාකාය වල කරයි පතමානකාලේ කරයි, හදයි, උගන්වයි, යයි, බුරයි, මසයි, කපයි සෝදායි, ආධිවසින් ක්‍රියාපද වර්තමාන කාරය උදනපුවාන්. නමුත් පුතේ අධීද කා ද ිමගේ පොඩි වන සක්කඇතියන අ පුුසලිංග ආක්‍යතපද දෙනාකාරය ස්ටිරිං ආක්ක්‍යතපද දෙනාකාරය. බලන්න. නැ පුසලිග ආක්‍යාත පද ඒ සබ්දන් තමා අවසන්න බාන කළේය හැදවේය ඉගැන්නුවේය ගියය බිරිවේ. ආදීවසයෙන් මේ ඒ සබ්දයක් එෙනවා. ඒවගේ විස්තරිංග ආ්‍යාත බලන් අතතකාලින් මැසුවාය, කැපුවාය, සේදවාය ආදිවසිය ආය සද්‍යයක් එනවා. තර මේක හොඳට මතක තියාගන්න ඕොනු අපි මේවා වාකර ර්දධනාකාරය සොයා බලවා. දප ගම උදහ යරගෙන පතපු ස එක වචන වර්තමාන කාලය ඔහු වැඩ කරයි ගොවියා කුඹුරට යයි ඇ ගවම මසයි ගැහැනිය රෙදි සෝදායි මේ ආකාරදනවා ඒවා අතීත කාලවන් ඔහු වැඩ කළේය ගොවයා කුඹරට ගියය ගෞවම මැසුවාය ගැහැනිය රෙදිත් සේදවාය බලන් ත මතන බලන්නපති මේ තියන පර්ස ලිංගවාය දෙකා ඔහු ගෝවයා කියන පූස ලිංගවාක ඇ ගැහැනියය ස්තිීලිං වාකමක බලන්න ඔහු ගෝවයා මෙම පුර්ස ලංගවාක එතර කළේයේ ගයාදිවසයදනවා මැසවායි ස්ටීලංග ගැහැනිය සේදවායක ති ස්සිල්ලිග තුර බලන්න යදන ආකාරය හොඳනිින් අධ්‍යන කරන්න රදයෝගිති බලන්න ප්‍රතපුස බහු වචනවාකයදන ආකාරයයක් බලන්න මේ දනාකාරේ බලන්න උක්තපදනවා ඔවුහු තාත්තලා ගොවියෝ බල්ලෝ ගැහැනු කිරල්ලියෝ. ඔහු තාත්තලා ගෝවිියෝ බල්ලෝ ෙන පුසිලිංග නාම්පද බ හ වන ර බහ ච ස් ලින්ග නාම්පද ගහැ වු කිරල්ියෝ ධවසිනයදනවා. ර බල ඉතින්ද අපි වතමාන කාලයේ දෙදනාකාරය කරති හදති කොට්ටති බුරති මසති ඉගිලෙති ආධි වශනය දෙනවා. අතීත කාලයේද බලන්න ෝය නැත අපට කළහකිලන්න පුළුව හැදවෝයන තැ හැදහ කෙලන්න පුළුව කෙටුුවෝය බිරුගෝය මැසුවෝය ඉගුරු නොෝය මත මේගේ හ අකරින් අවසං කරන්න පුළුවන්. මෙන මෙයාකාරයට ආක්‍යත පද එදෙනවා අපිම වාකරු දලා බලමු. බලන්දුවපති වර්තමාන කාලයේ එදෙන ආකාරය බහුවචන ඔවුහු වැඩ කරති. ගොවියෝ හුඹුරු කොටති. කිරිල්ලියෝ කෑබ සොයති බාල ප්‍රතම්පුස භහෝචනවාකගේ එදන ආකාරය. ගැන්න එක අතීත කාලය බල ඔුහු වැඩ කළහ නැතැන් කළෝය කරෙ දන්න පුළුවන් ගොවියෝ කුඹුරු කෙටුවය නැත්තැන් කෙටූහ කෙලියන්නත් පුළුවන්. කිරල්ලියෝ කෑම සෙව්වෝය නැතැන් සෙවූහ කළෙ දෙන්නත් පුළුවන් මේ ආකායට වාකේ දෙෙන ඔබ හොඳින් අ්‍යනය කරන්න. විප බ ත්තම්පුුස මධ්‍යම්පුුස ප්‍රතපුුස අධිවශයෙන් යක දින ආකාරයගනගත්තා. එම දෙේවල් අභ්‍යාස කර නැවති නවත ඔබ එහි අලුපාඩු හදාගන්නෝනෑ වරද පති මං ඔබට නිසාඳ හා අභ්‍යාශයක් දිීලති නෝ මේ අභ්‍යාසය හිටකරන්න පහත වැකිවල හිස්තැන් වලට සුදුසු ආක්‍යාත පද ලියන්නෝ. මම ඊයේ නුවර. යමු කියතිවා ගීම්කින සුදුසු ආකඇත්පදපුයදන්න අපි පෙරහැර බැලුවමු බැලුවෝය සි ඔබ වැඩ කරති කරහි තොපිගී ගැයිවහි ගැයිවහු කමල්ගී ගැයිවේය ගයති නෑනාමල් කැඩුවාය කැඩුවෝය ළමයි ක්‍රීඩා කරති කළෝයට හොඳින් ඉතු කරන්න ඔබේ අඩු පාඩුමන අදකිල සොයා බරන්න බදුකතේ ඔබ මේ අභ්‍යාසය මෙවා ඉට කරලා හොඳින් ඔබේ බාහිරු හදන්න ව්‍යාකරපිලලා දැනවා වස්සේ වෙනවා කචනනාලයමි නි සහ ව්‍යාකරන්න අනකුළු ප්‍රශ්නවරදි ඉදිරි දිත්ම ව්‍යාකරණ පානමකින් උබ හමුමේවා ඔබට ජය අයි.